සඳරු මිහිරා නහපු නිසා අද අපි කතා කරමු යාළු ෆිට් එක ගැන. මිනිස්සු කියන්නේ එකට ඉන්න කැමති සත්තු జాතියක්. මේ නිසා තමයි කොහේ ගියත් මොනවා කළත් අපි කාත් එක්ක හරි ෆිට් වෙන්න try කරන්නේ. හැබැයි වගේ personality type එක අනුව යාළුවන්ගේ අවශ්‍යතාවය අඩු වැඩි වෙන්න පුළුවන්. ඔයා extrovert කෙනෙක් නම් ඔයා ආස ගොඩාක් යාළු තියාගන්න. ඔයා ගප්පියා වගේ extreme introvert කෙනෙක් නම් ඔයා බලන්නේ යාළුවෙක් දැක්කම දැක්කේ නෑ වගේ ලිස්සලා යන්න. මේ නිසා පළමුවට ඔයා වටහා ගන්න ඕනි ඔයා කොයි වගේ style එකක්ද කියලා. මේ ගැන අපි කලින් වීඩියෝ එකක් කරා යට ඇති link එක. අපි කැමති අපි වගේම කට්ටිය එක්ක ඉන්න. යාළුවෝ තෝරගත්තත් ඔයා බලන්න ඕනේ මොනවද ඕගොල්ලෝ අතර තියෙන සමානකම්. මේ සමානකම් ජාතිය, කුලය, දුප්පත් පොසත්කම් වගේ දේවල් වෙන්න ඕනේ නෑ. වෙන්න ඕනේ ඕගොල්ලෝ හිතන පතන විදිය ගොඩක් සමාන වීම විතරයි. ඒකම ඔයාට සමාජයේ කැපී පෙනෙන්න පුළුවන් කට්ටිය එක්ක විතරක් සෙට් වෙන්න යන්නත් එපා. උදාහරණයක් විදිහට ගොඩක් අය try කරන famous කට්ටිය එක්ක යාළු වෙන්න. එයා හිතන්නේ එහෙම කළොත් ඒගොල්ලන්ට සමාජයේ කැපී පෙනෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඒකෙන් වෙන්නේ ඔයා කැපිලා පෙනෙනවට වඩා ඔයා තවත් කොන් වෙන එක. ඔයා කොච්චර ෆේමස් අය දැනගෙන හිටියත් වැඩක් නැහැ. ඕනි වුණාම උදව්වක් ගන්න බැරි නා. ඔයා ප්‍රවේසම් වෙන්න ඕනි ඔයාගෙන් ඕනාට වඩා වැඩ ගන්න යාළුවෙන්ගෙන්. මේ කට්ටියත් ඒගොල්ලන්ට උදව් ඕනි නම් ඔයත් එක්ක හරි යාළුවෙයි. හැබැයි ඔයාට ඕනි වුණාම පැත්ත බලාදවත් නැහැ. ඒකම කවදාකවත් ඔයා හිතන්න එපා ඔයාගේ කර්ම නිසා ඔයාට හොඳ යාළුවෝ සෙට් වෙන්නේ නැහැ කියලා. ගප්පියට එන ගොඩක් මැසේජස් වල කෙල්ල කොල්ලෝ කියන කාරණයක් තමයි ඒගොල්ල සමාජයේ කැපිලා පේන්නේ නැති නිසා ඒගොල්ලන්ට යාළුවෝ නැහැ කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේකට හේතුව ඔයාගේ කර්ම නෙමෙයි. ඔයා හොඳ යාළුවෝ කියලා සමාජයට ලං කරන් ඇත්තේ ඔයාගෙන් කන බොන ඔයා නැති තැන ඔයාට හිනා වෙන යාළුවෝ වෙන්න පුළුවන්. අන්තිමට ඔයාගේ යාළුවෝ ඔයාට හොඳ චැලෙන්ජ් එකක් දෙන්න ඕනි. දැන් අපි කතා කරන්නේ ඔයා වගේ හිතන පතන කට්ටියක ෆිට් වෙන්න කියලා. දැම්මම කියන කතාව මේකට ටිකක් විරුද්ධ කතාවක්. ඔයා ට්‍රයි කරන්න ඕනි වෙනස් විදියට හිතන අය එක්කත් යාළු වෙන්න. ඒකම එයාගේ මතගෙන ඕපන්ලි හිතන්න. එකම දේ කතා කරන එකම දේ හිතන යාළුවෙක් ගොඩක් කල් ඉදියොත් ඕගොල්ලෝ අතර හුමාරු වෙන්නෙත් එකම විදියේ දේවල් කරන්නේ එකම දේවල්. මේකම වරද්ද නැහැ. හැබැයි Gappiya thinking ගෑන්සිය විදියට අපි try කරන්නේ අපේ ඉන්න ලෙවල් එකෙන් ටිකක් හරි mentally grow වෙන්න. එහෙම වෙන්න නම් අපි කවදාකවත් අහලා නැති විඳලා නැති මතවලට expose වෙන්න පුළුවන් වටපිටාවක් අපි හදාගන්න ඕනේ. Gappiya thinking අපි වෙනස්සෙමු. ලෝකේ ඉබේට වෙනස් වෙයි. ඉතින් ඔයාට ඉන්නේ මොන වගේ අලුවද යට කොමෙන්ට් කරන්න. ඒ වගේම Gappiya thinking gym එකට sign up වෙච්ච නැති අයට යට link එක ඔබලා ඒකට sign up වෙන්න පුළුවන්. එහෙමනම් ලබන සතියේත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔගොල්ලෝ සේරටම ජය වේවා.